හරි යාළුවනේ අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ අපේ තනකොළ කපන බ්‍රෂ් කටර් මැෂින් එකක් හරි අපේ ගස් කපන චෙන්සර් මැෂින් එකක් හරි ස්ටාර්ට් නොවෙන්න බලපාන හේතු කිහිපයක්. මුලින්ම ඒ කියන්නේ පළවෙනිම හේතුවක් කියන්නේ ඔයගොල්ලෝ ඉස්සෙල්ලම බලන්න ඕනේ ඔයගොල්ලෝ මැෂින් එකේ හෝ මේ පුෂ්ටොක් එන්ජින් එකේ තියෙන මේ පෙට්‍රල් බලන්න. පළවෙනි එක තමයි පෙට්‍රල් තියෙනවා කියලා හොඳට බලා ගන්න ඕනේ. පෙට්‍රල් තියෙනවා වගේම තමයි පෙට්‍රල්. ඔයගොල්ලෝ මේ කවදාවත් මම දැකලා තියෙනවා ගොඩක් කට්ටිය කරන වැරද්දක් තමයි පෙට්‍රල් අපේ ටැංක එකේ මෙන්න මෙතන. මේ ටැංක එකට දාන සොපින් බෑග් එකක්. සොපින් බෑග් එකක් දාලා තද කරනවා. කවදාවත් ඒ වැඩේ කරන්න එපා. මෙන්න මෙහෙම මෙතන දැන් සොපින් බෑග් එකක් තියලා මේ පෙට්‍රල් ලීක් වෙනවා කියලා තද කරනවා. කවදාවත් එහෙම සොපින් බෑග් දාලා තද කරන්න යන්න එපා. ඒ තද කරවුවත් එහෙම මේක ඇතුළට මේ කම්ප්‍රෙසර් එක අදින්නේ නැහැ අපේ එන්ජින් එකේ. ඒකට තමයි ඔයගොල්ලෝ බලන්න මෙන්න මෙතන මේ මූඩියක උනත් මේ පොඩි සිදුරක් තියලා තින්නේ. මෙතන පොඩි සිදුරක් තියලා තින්නේ මේ සිදුරක් තියලා තින්නේ නිකන්නේ. මේ සිදුරෙන් තමයි ඇතුළට හුලම් පාර අදින්නේ. මොකද අපේ එන්ජින් එක ඇතුළේ තෙල් ටික අදිනවනේ කාබුලේටරෙන්. ඒ අදිද්දි වහලට පොඩි කම්ප්‍රෙසරක් තියන්න තියෙන්න ඕනි ඩක්. මේක මේ සොපින් දාලා තද කරවොත් එහෙම ඒ සොපින් බෑග් උඩට දාලා තද කරවොත් ඇතුළට අදින්නේ නැහැ කම්ප්‍රෙසර එක. ඒ අදින්නේ නැති වුණාම මේක ඇතුළට පෙට්‍රල් ටික ගන්න නැහැ. ඒතුළ මැෂින් එක නතර වෙනවා. ඒක එක කාරණයක්. ඊට පස්සේ අනිත් එක කියන්න ඕනි කාබුලේටරේ. ස්ටාර්ට් නොවෙන්න බලපන්න තවත් හේතුවක් තමයි මෙන්න මේ අපේ කාබුලේටරේ. මේ කාබුලේටරේ මික්ස් කරන්න පටන් ගත්තා. ඒ කියන්නේ එන්ජින් එක මික්ස් කරවුවත් අරහෙම මේ මැෂින් එක ස්ටාර්ට් වෙන්නේ නැහැ. ස්ටාර්ට් වුණත් රේස් කරගන්න බෑ. අපේ මැෂින් එක රේස් කරගන්න බෑ ස්ටාර්ට් වුණත්. ඒක අනිත් එක. ඒක හින්දා අපි කාබුලේටරේ වෙන සැලකිලිමත් වෙන්න ඕනේ. කාබුලේටරේ සුද්ධ කරන්න ඕනේ. ඒක නිසා අපි කාබුලේටරේ අපේ හොඳට ක්ලීන් අප් කරගන්න ඕනේ. මම කාබුලේටරේ ගැන වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒක ඔයගොල්ලෝ බලවෙ නැත්තම් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා තියන්නම්. ඒකෙන් ඔයගොල්ලෝ වීඩියෝ එක ගිහින් බලන්න. අපේ මැෂින් එක ස්ටාර්ට් නොවෙන්න බලපාන අනිත් හේතුව තමයි අපේ ප්ලග් එක. අපේ ප්ලග් එක පිච්චිලා තිබුණොත්. ඒ කියන්නේ අපේ ප්ලග් එකට පිච්චිලා තිබුණොත් කියන්නේ ප්ලග් එකට ඔයිල් ගහපුවම අපේ ප්ලග් එක පිච්චෙනවා. ප්ලග් පිච්චෙන්න බලපාන ප්‍රධාන හේතුව තමයි ඔයිල් ගහන්නේ. ඔයිල් ගහන්නේ අපේ එන්ජින් එකට දාන 2T. මේ පෙට්‍රල් ටැංකේ තියෙන මේ පෙට්‍රල් ටැංකේට දාන 2T ප්‍රමාණය වැඩි වෙච්ච ගමන් ප්ලග් එකට අපේ ඔයිල් ගහනවා. ඒක නිසා ඔයගොල්ලෝ මේ පෙට්‍රල් වලට 2T දානකොට අවශ්‍ය ප්‍රමාණයට පමණක් දාගන්න 2T. ඒට වඩා වැඩි වුණොත් එහෙම මේ මැෂින් එකෙන් දුමත් යනවා වැඩි මැෂින් එක නතර වෙනවා. නතර වෙන කියන්නේ පෙට්‍රල් ගිනි ගන්න ප්ලග් එක මේ ප්ලග් එක බෑ. පෙට්‍රල් ගන්න පෙට්‍රල් එක ගිනි ගන්න ප්ලග් එක බෑ. මොකද 2T වැඩියෙන් යන හින්දා ප්ලග් එකට ඔයිල් ගහනටක් ගන්නවා. 2T ඔයිල් ගහන ප්ලග් එකට ගහපුවම මේ ගිනි ගන්න බෑ. අරහෙන් ඉග්නිෂන් පාර දුන්නත් පත්තු වෙන්න හොරයි. ඒ හොර වෙච්ච ගමන් අපේ මැෂින් එක ස්ටාර්ට් වෙන්නේ ස්ටාර්ට් වෙන්නේ හොර වෙනවා. මම දැන් ප්ලග් එක ගලවලා පෙන්නන්නම් ඔයගොල්ලන්ට. මේකත් මේ මගේ ප්ලග් එක කොහොමද කියලා. මගේ ප්ලග් එකේ තත්ත්වය මම දැන් ගලවනවා. ප්ලග් එක ගලව ගන්න මේ විදිහට. මේ තියෙන්නේ මගේ ප්ලග් එක. මගේ මැෂින් එකේ ප්ලග් එක තමයි මේ තියෙන්නේ. මේකටත් ඔයිල් ගහලා තියෙනවා. මේ පේනවනේ. මොනවට මැෂින් එක ස්ටාර්ට් වෙනවා කිසි කරදරයක් නැතුව ඔයිල් ගහලා තිබ්බට මේක ඔයගොල්ලන්ට පුළුවන් පෙට්‍රල් වලින් හොඳට සුද්ධ කරන්න. පෙට්‍රල් වලින් හොඳට සුද්ධ කර ගන්න ඕනේ. මෙතන මෙන්න මේ ඉග්නිෂන් පත් වෙන, ඒ කියන්නේ ස්පාර්ක් වෙන තැන. මෙතන මේ කියත් පටික වාසිය තියාගත්තා නම් හොඳටම ඇති. සාමාන්‍ය කියත් පටික වගේ වාසියක් ඔතන තියා ගන්න ඕනේ. මේක නම් හොඳට බලන්න. ඒත් එක තමයි ඔයගොල්ලෝගේ මැෂින් එක ස්ටාර්ට් නොවෙන අනිත් කාරණාව තමයි බලන්න ඕනේ. කාරණා තමයි අපේ ඉග්නිෂන් ලයින් එකේ කරන්ට් එක. මෙන්න මේ ඉග්නිෂන් කරන්ට් එක එනවද කියලා, එනවද නැද්ද කියලා අපි ඉස්සෙල්ලම බලන්න ඕනේ. ක්ලික් කරනවා. මැෂින් එක මේ ස්ටාර්ට් වෙන්නේ නැහැ. මේ අපේ කරන්ට් ලයින් එක මොකක් හරි මේ ෂෝට් එකක් හරි මොකක් හරිලා බ්ලොක් කරලා තිබ්බත් අපේ මැෂින් එක ස්ටාර්ට් වෙනවා. මොකද අපේ ස්පාර්ක් ප්ලග් එකේ කරන්ට් එක යන්නේ නැති නිසා. එහෙම වුණාම අපේ මැෂින් එක ස්ටාර්ට් වෙන්නේ නැහැ. එහෙම වුණාමත් අපේ මැෂින් එක ස්ටාර්ට් වෙන්නේ නැහැ. ඒක නිසා මතක තියාගන්න ඉග්නිෂන් ලයින් එක චෙක් කරගන්න ඕනේ. අපි මෙන්නෙම බොඩියට ඇඩ් කරලා බලන්න ඕනේ ස්ටාර්ට් කරන ගමන් කරන්ට් එක එනවද කියලා. ඒ විදිහට අපි බලා ගන්න පුළුවන් අපේ මේ මම දැන් ඇදලා පෙන්නන්න මගේ මැෂින් එකේ ලස්සන මේ කරන්ට් එක එන විදිහට. ඒ වගේ කරන්ට් එක එන්න ඕනි. හරි මම දැන් ඔයාලට ඇදලා පෙන්නන්න මගේ මැෂින් එකේ කරන්ට් එක එන විදිහ. ඉබන් මේ අන්න බොඩියට ඇඩ් කරපු ගමන් කරන්ට් එක එන්න ඕනි අපිට. එන්න ඔන්න එනවා මගේ කරන්ට්. මගේ ඉග්නිෂන් ලයින් එක කියන්නේ හොඳට කරනවා. මෙහෙම කරන්ට් එක ආවේ නැතුණාම මේ කරන්ට් එක ආවේ නැතුණාම තමයි ඔයගොල්ලෝ මැෂින් එක ස්ටාර්ට් වෙන්නේ නැත්තේ. මොකද ප්ලග් එක පත් වෙන්නේ නැහැ. ඉග්නිෂන් ලයින් එක ඕෆ් වෙලා තිබ්බා. සමහරවිට ඒ විදිහට අපේ මෙන්න මේ ඉග්නිෂන් කොයිල් එක මෙතන තියෙනවා අපේ. මේ තියෙන්නේ. මේ තියෙන ඉග්නිෂන් කොයිල් එක අපේ ඒ කොයිල් එක මොකක් හරි වෙලා ඇතුලේ මැග්නට් එක හරි මොකක් හරි වෙලා කරන්ට් ලයින් එක ඩිසේබල් වුණොත් මෙහෙට එන එක.
ඒක නතර වුණොත් අපේ ස්පාර්ක් ප්ලග් එක පත්තු වෙන්නේ නැහැ. ඒකට අපේ තෙල් ටික ගිනි ගන්නෑ. ඒකත් තව හේතුවක් ස්ටාර්ට් නොවෙන්න මැෂින් එක. ඒත් එක තමයි ඔයගොල්ලෝ මෙන්න මේ ස්ටොප් වයර් එක තියෙන අපේ. ඕන මැෂින් එකක තියෙන ස්ටොප් වයර් එක. මේ ස්ටොප් වයර් එක කොතන හරි ඔයගොල්ලෝ බොඩි ඇර්ත් වෙලා තිබ්බොත්, ඒ කියන්නේ අපේ මැෂින් එකේ කොතන හරි ඇර්ත් වෙලා හිර වෙලා තිබ්බොත්, මේ හිර වෙලා තිබ්බොත් කවදාවත් මැෂින් එක ස්ටාර්ට් වෙන්නේ නැහැ. මොකද ඉග්නිෂන් ලයින් එක කට් වෙනවා ඒක. අපේ ඉග්නිෂන් එක කට් වෙනවා ප්ලග් එකට යන ඉග්නිෂන් එක කට් වෙච්ච ගමන් මේ ස්පාර්ක් වෙන්නේ නැහැ ප්ලග් එකේ. එහෙම වුණාම අපේ මේ මැෂින් එක කවදාවත් ස්ටාර්ට් වෙන්නේ නැහැ. ඒක නිසා මේකත් මෙන්න මේ වගේ බොඩි එක ඇර්ත් වෙලා තිබ්බොත් කොතන හරි එහෙම ස්ටාර්ට් වෙන්නේ නැහැ මැෂින් එක. ඒකත් ඔයගොල්ලෝ බලන්න ඒක ඇත් වෙන්නේ නැති වෙන්නේ. ඒක තමයි මෙන්න මේ ෂෝට් වෙන්නේ නැති වෙන්නේ මෙන්න මේ වගේ ෂෝට් වෙන්නේ නැති වෙන දාන්න වැර එකට මෙන්න මේවා. ඒ විදිහට අපේ මේ ඉග්නිෂන් කට් කරන වැර එක මේ බොඩි එක කොතන හරි ඇර්ත් වෙලා තිබ්බමත් මැෂින් එක ස්ටාර්ට් වෙන්නේ නැහැ. ඒක තවත් හේතුවක්. ඊට පස්සේ මම අනිත් කාරණා ගැන කතා කරන්නම්. ඔයගොල්ලෝ මැෂින් එක කාලයත් එක්ක ඔයගොල්ලෝ දන්නවා මේ හැම දෙයක්ම ගෙවෙනවා. මේවා ගෙවෙන ඔක්කොම මේ විශේෂයෙන්ම ඔයගොල්ලෝ මේ මැෂින් එක ස්ටාර්ට් වෙන නැත්නම් බලපාන තවත් ප්‍රධාන හේතුව තමයි මැෂින් එකේ පැකින් සෙට් එක. කාලයත් එක්ක පැකින් සෙට් එක යනවා. පැකින් සෙට් ගිහිල්ලා ඔයිල් ලීක් කරන ඔයිල් කියන්නේ ටූටි ලීක් වෙන බලනවා. ටූටි ටූටිට වඩා විශේෂයෙන්ම අපේ එන්ජින් එකේ තියෙන කම්ප්‍රෙසර් එක. එන්ජින් එකේ තියෙන කම්ප්‍රෙසර් එක ලීක් කරනවා. ඒක නිසා මෙන්න මෙතන තියෙන පැකින් බෝර් පැකින් එකයි පැකින් නැතින මේ තියෙන මෙන්න මෙතන අර තියෙන යන්නේ පැකින් එකයි ඔය පැකින් ගියාම මෙතන තියෙන මේ පැකින් ඒ පැකින් ගියාම අපේ එන්ජින් එකේ තියෙන කම්ප්‍රෙසර් ලීක් වෙනවා. ඒ කම්ප්‍රෙසර් ලීක් වෙච්ච ගමන් අපේ ස්පාර්ක් ප්ලග් එකට ඔය කියන්නේ මේ මම මේ ඔයගොල්ලෝ කියලා දුන්නා මේ කලින් වීඩියෝ එක කරවා ටූ ස්ට්‍රෝක් එන්ජින් එක මේ එන්ජින් එක වැඩ කරන්න කොහොමද කියලා මේ එන්ජින් එක මම කරවා මේ එන්ජින් එකෙන් මේ ඒකේ කියනවා මම පැකින් සෙට් එක ගැන කතා කරන මේකේ කොහොමද කම්ප්‍රෙසර් එන්නේ කම්ප්‍රෙසර් යන්නේ එහෙම ගැන කතා කරනවා. එහෙම කම්ප්‍රෙසර් අඩු වෙච්ච ගමන් අපේ එන්ජින් එක ස්ටාර්ට් වෙන්නේ නැහැ. අවදාත් ස්ටාර්ට් වෙන්නේ නැහැ අපේ එන්ජින් එක. එහෙම කම්ප්‍රෙසර් අඩු වෙච්ච ගමන් ඒ වගේ තමයි අපේ එන්ජින් එකේ තියෙන දෙපැත්තේ තියෙන ඔයිල් සීල් දෙක. ඔයිල් සීල් දෙක ගැනත් වැඩි අවධානය යොමුනේ ඔයිල් සීල් දෙක ගිහිල්ලා තිබ්බොත් එන්ජින් එකේ තියෙන ඔයිල් සීල් දෙක ගිහිල්ලා තිබ්බොත් ස්ටාර්ට් වෙන්නේම නැහැ මැෂින් එක. ස්ටාර්ට් වෙන්න හොරයි. ස්ටාර්ට් වුණත් මික්ස් කරනවා. මික්ස් කරලා එන්ජින් එක මේ ස්ටාර්ට් වෙනවා මැෂින් එක. මැෂින් එක ස්ටාර්ට් වුණාට ඇස්ලිටි අල්ලපු ගමන් මැෂින් එක රේස් වෙන්නේ නැහැ. එහෙම නතර වෙනවා. පුඩු පුඩු ගාලා ඩක් ගන්නවා නතර වෙනවා. එහෙම වෙන්නේ අපේ මේ පැකින් සෙට් එකයි මේ අර අර ඔතන තියෙන ඔයගොල්ලෝ පේනවනේ. මෙතන එක ඔයිල් සීල් එකක් තියෙනවා අර තියෙන. ඒ ඔයිල් සීල් එක මෙන්න මෙතන අනිත් පැත්තේ මේ ක්ලච් බෙල් එක නම් ගලවුවේ නැහැ දැනට. ක්ලච් බෙල් එක යට ක්ලච් ෂූ දෙක ගාව මෙතන ක්‍රෑන්ක් ෂාෆ්ට් එකේ අනිත් ඔයිල් සීල් එක තියෙනවා. මේ ක්‍රෑන්ක් ෂාෆ්ට් එකේ ඔයිල් සීල් දෙකක් තියෙනවා. ඒ ඔයිල් සීල් දෙක ගියාම ඒ ඔයිල් සීල් දෙක ගෙවුනම අපේ ක්‍රෑන්ක් ෂාෆ්ට් එක කොහොම කාලයත් එක්ක ඉවර කරගිලා 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 ගෙවෙනවා මේවා. මේ හැම තියෙන පාර්ට්ස් එකම මේ කොටසක්ම ගෙවෙනවා. ඒ ගෙවිච්ච ගමන් අපේ එන්ජින් එකේ තියෙන මේ ගෙවිච්ච කියන්නේ මේ ඔයිල් සීල් ගෙවුනම කම්ප්‍රෙසර් එකේ තියෙන ලීක් වෙනවා. ඒ ලීක් වුනම අපේ මැෂින් එක ස්ටාර්ට් වෙන්නේ නැහැ. ඔය තවත් කාරණ. ස්ටාර්ට් නොවෙන්නේ තවත් හේතුවක් තමයි ඕක. ඊටු මම දැන් කතා කරවා පළවෙනි හේතුව තමයි තෙල් ටැංකියේ කවදාවත් දාන්න එපා. shopping bag එකක් shopping bag දාලා තද කරන්න එපා. shopping bag එක දැම්මත් කමන්නේ නැහැ. දාන්න එපා කියලා නෙවෙයි. දැම්මත් කමන්නේ නැහැ. shopping bag එකේ සිදුරු තියන්න. shopping bag එකේ සිදුරු තියුවොත් විතරයි පහළට අදින්නේ. අපේ ටැංකියේ මේ වටෙන් කාබ්ලේටර අදින්නේ. ඒක එක කාරණයක්. අනිත් කාරණේ තමයි අපේ එන්ජින් එකේ කාබ්ලේටර. කාබ්ලේටර සුද්ධ කරන්න ඕනේ. අරහෙන් මෙහෙන් ගන්න. අනිත් එක තමයි ඕගොල්ලන්ට තව දෙයක් කියන්න ඕනේ. මට අමතක ඉස්සල පොඩ්ඩක් අමතක වුණා. මේ තියෙනවනේ. මෙන්න මේක. ෆිල්ටර් එක. අපේ කාබ්ලේටරේ ෆිල්ටර් එක තියෙනවා. මේ ෆිල්ටර් එක ඔයගොල්ලෝ කවදාවත් අයින් කරලා දාන්න එපා. පෙට්‍රල් යන්නේ නැහැ කියලා පළියට මේකට මේ හිමිසරේ යන්නේ මේක කියලා මේක අයින් කරලා දාන්න එපා පෙට්‍රල්. ඒ පෙට්‍රල් අයින් කරලා දැම්මොත් පෙට්‍රල් ඉතින් රොඩු යනවා ටැංකියට. අතන ෆිල්ටරයක් තියෙනවා තමයි. ඒ තිබ්බත් එතන හිර වෙලා අතොල් අදින්න තුරු බ්ලොක් වෙනවා ටික කාලයක් යනකොට. රොඩුත් එක්ක. එතන ෆිල්ටරයක් තියෙනවා. නැත්නම් මෙතන තියෙන ෆිල්ටරේ දාලා තින්නේ අපේ පෙට්‍රල් ටික පෙරන්න. පෙට්‍රල් ටික පෙරන්න තමයි මේක දාලා තින්නේ. ඒක නිසා මේක කවදාවත් අයින් කරලා දාන්න එපා පෙට්‍රල්. මේකෙම දාන්න. මොකද රොඩු ආරෙමෙ තිබු මේක හිරෙනවා. මේක බැදෙනවා මෙතන. ඒක තවත් එකක් මේක අමතක කරන්න නැතුව මේක දාලා ඇවිල්ලා පෙට්‍රල් වල දාන්න. ඒක තමයි පළවෙනි එක. මේක සොම් බෑග් දාන්න එපා. ඊට පස්සේ දෙවෙනි එක කාබ්ලේටර්. කාබ්ලේටර් මික්ස් කරනවා නම් කාබ්ලේටර් අනිවාර්යයෙන්ම සුද්ධ කරන්න වෙනවා. ඒ සුද්ධ කරන්න හේතුවක් තමයි අපේ කාබ්ලේටරේ මෙන්න මේ බඩ දිගේ රොඩු ඇවිල්ලා හිර වෙනවා කාබ්ලේටරේ. කාබ්ලේටරේ මේන් ජෙට් එක හිර වෙච්ච ගමන් රොඩු උඩට තෙල් අදින්නේ. තෙල් ඇද්දත් මික්ස් වෙනවා. එන්ජින් එක මික්ස් වෙනවා. ඒක තවත් එකක්. ඊට පස්සේ මං කිව්වා ප්ලග් එක. අපේ කාබ්ලේටර් මේ මැෂින් එකේ ප්ලග් එක. මේ ප්ලග් එක. මෙන්න මෙතන තියෙන ප්ලග් එක. ප්ලග් එකට ඔයිල් ගහම මැෂින් එක ස්ටාර්ට් වෙන්නේ නැහැ. ඒක අනිත් කාරණාව. එවන් තමයි මට ඔයගොල්ලෝ ඉස්සෙල්ලත් කියන්න පොඩ්ඩක් අමතකුණා. එන්ජින් එකේ හොඳට කම්ප්‍රෙසර් තියෙනවානේ. ඒ කියන්නේ මේ කාලයත් එක්ක එන්ජින් එකේ තියෙන බෝර් පිස්ටන් ගෙවුනම ඔයගොල්ලෝ කම්ප්‍රෙසර් දිගේ බලන්න පුළුවන්. මෙන්න මේක ඇඟිලි තියාගන්න. ඇඟිලි තියාන අර පැත්තෙන් අදින්නේ. මට මේ කැමරාවත් එක්ක ඒක අදින්නම හරුයි. තනි වැඩ කරන නිසා ඒක අදින්නේ හොඳට කම්ප්‍රෙසර් තියෙනවා. අත උඩ රිසික් වෙන්න තරම් උරම් පාරක් තියෙනවා. ඒ තියෙනවා නම් අපේ මැෂින් එකේ එන්ජින් එකේ බෝර් එක හොඳයි. බෝර් එකත් හොඳයි පිස්ටන් එකත් හොඳයි රිසෙට් දෙයක් හොඳයි. හොඳට කම්ප්‍රෙසර් තියෙනවා එන්ජින් එකේ. එහෙම කම්ප්‍රෙසර් නැති වුණාම එන්ජින් එක ස්ටාර්ට් වෙන්නේ නැහැ.
එන්ජින් එක එහෙමත් ස්ටාර්ට් වෙන්නේ නැහැ. ඒක නිසා ඔයගොල්ලෝ මෙතන ඇඟිල්ල තියාගෙන බලලා ඇවිල්ලා අතනින් අදින ගමන් කම්ප්‍රෙසර් එක හදා ගන්න ඕනේ. ඒ කම්ප්‍රෙසර් එක හොඳට තියෙනවා නම් මැෂින් එක හොඳයි. ඒ කම්ප්‍රෙසර් තියෙනකොට තමයි අපි අර ගන්න තෙල් ටික මේ ස්පාර්ක් ප්ලග් එකට පත්තු කරලා කරන්ට් එක දීලා පත්තු වෙන්නේ මේ ස්පාර්ක් ප්ලග් එක. ඒක අනිත් කාරණාව ඊට පස්සේ මම කිව්වා ඉග්නිෂන් ලයින් එක. මෙන්න මෙතන ඉග්නිෂන් ලයින් එක කොයිල් එක තියෙනවා. ඉග්නිෂන් ලයින් එකේ කරන්ට් එක ගෙන්නේ නැත්නම් කරන්ට් එක ඩිසේබල් වුණොත් කොතන හරි බොඩි ඇර්ත් වෙලා මේ කරන්ට් එක වද්දා ගන්න එපා මේක වෙනසාරයි. මේ බොඩියට මම කිව්වා ඉස්සෙල්ලා ඔයගොල්ලෝ කරන්ට් එක තියලා බලන්න. චෙක් කරලා මෙහෙම තියලා බලන්න කරන්ට් එක එනවා නම් ඔයගොල්ලෝ ඉග්නිෂන් කොයිල් එක හොඳයි. ෆ්ලයි වීල් එක ඉග්නිෂන් කොයිල් එක දෙකම හොඳයි. කරන්ට් ලයින් එකත් හොඳයි. නිල් පාටට එන්න ඕනේ කරන්ට් එක. නිල් පාටට කරන්ට් එක එනවා නම් කරන්ට් එක වඩාත් හොඳයි. ඒක හොඳ සාර්ථක ඉග්නිෂන් එකක් එනවා. ඒ හොඳ වෝල්ටේජ් එකක් එනවා. ඒතර පුළුවන් අපේ මේ තෙල් ටික ගිනින්න. හරි ටක් ගන්න පත්තු කරන්න පුළුවන්. එහෙම. ඊට පස්සේ තමයි මෙන්න මේ රතු පාට වයර් එක. අපේ ස්ටොප් වයර් එක. ඉග්නිෂන් කට් කරන්නේ මේකෙන් අපි. ඉග්නිෂන් ඒ කියන්නේ අපි දැන් මේ බාර් එකේ තියෙන बटन गोपन वे अपे मे वैर के अरा मे बोडी का बटन करे मे वैर के अरे मे बार अर्थ करना अर्थ कर इग्निशन कट्टा इग्निशन कट्टा मेशीन करंट ज्ञान पत्नी पत्नी ऐसी पत्नी तीन मे नतर एक अणीते मे बोडी अर्थ कर बोडी अर्थ कर बोडी अर्थ कर मेशीन स्टार्ट एक अणी कारण इट बस तीन अणीते पैकिंग से මේ මැෂින් එකේ 2 ස්ට්‍රෝක් වල අනිවාර්යයෙන්ම පැකින් සෙට් එකයි ඔයිල් සීල් දෙකයි. පැකින් සෙට් එක සහ දෙපැත්තේ ඔයිල් සීල් දෙක අනිවාර්යයෙන්ම හොඳ වෙන්න ඕනේ. හොඳ නැවුනොත් මැෂින් ස්ටාර්ට් කරන්න බෑ කවදාවත්. ස්ටාර්ට් වුණත් මික්ස් වෙනවා. මම ඔයගොල්ලෝ කිව්වා ඉස්සෙල්ලා ස්ටාර්ට් වුණත් මැෂින් එක මික්ස් වෙනවා. ඒ මික්ස් වෙන්නේ මේ ඔයිල් සීල් දෙක ගියුණා. ඔයිල් සීල් දෙක සහ පැකින් සෙට් එක. ඒතකොට තෙල් ගත්තත් කම්ප්‍රෙසර් පාරක් ගත්තත් මේ උඩට කම්ප්‍රෙසර් හැදුනත් පිස්ටන් දෙකෙන් මේ කම්ප්‍රෙසර් දෙක හැදුනත් තෙල් ටික උඩට ගන්නෑ. පහළට යන උඩට මම කියවනවා මම කලින් වීඩියෝ එකක් කරලා දෙනවා ඔයගොල්ලෝ 2 ස්ට්‍රෝක් එක බලව නැත්නම් බලන්න මම ඒක ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න. ඒක පහළට යන උඩ පිස්ටන් එක මෙහෙම පහළට යන උඩ අර කම්ප්‍රෙසර් පාර යතනින් යන්නේ. ඒ කම්ප්‍රෙසර් පාර යට දෙක පැත්තේ මෙන්න මෙතන පැකින් සෙට් එක තියෙනවා. හරි තියෙනවා උතන් පේනවනේ අර කොන පැකින් සෙට් එක. ඒ පැකින් වලින් ලීක් වෙනවා. ඒ පැකින් සහ මේ බෝර් පැකින් එක. බෝර් පැකින් එක ලීක් වෙනවා. ඒ ලීක් වුණාම මැෂින් එක ස්ටාර්ට් වෙන්නේ නැහැ. අපේ මැෂින් එක ස්ටාර්ට් වෙන්නේ නැහැ හැමුණා. ওই කාරණා තමයි ඉතින් අපේ 2 ස්ට්‍රෝක් එන්ජින් එක ස්ටාර්ට් නොවෙන බලපාන හේතු. टू स्टॉक इंजीन में मैं आप डीबीएल मेकन बेक मशीन डीबीएल गसकपन चेन्स मशीन तीन चेन्स मशीन तीनते पैकिन ऑल सील होने मशीन स्टार्ट होता टू स्टॉक इंजीन वाले मे मेन मैं ब्रश कटार ही मशीन टू स्टॉक तीन टू स्टॉक इंजीन हेम इंजीन देखा अनिवार्य ऑयल सील देख पैकिंग सेट सह ऑयल सील देखा सलगे मत ऑयल सील देखा पैकिंग सेट गियो टू स्टॉक इंजीन सामान स्टार्ट स्टार्ट होना मिक्स करना एसिटल यान बल मिक्स करना अंत मे टू स्टॉक इंजीन तीन मे मशीन देखे कोई कारण तीन तीन मे स्टार्ट बलपान हेतु मतलब के तेरना के लिए तेनाव एंड थिंक आज दस मे वाले वीडियो वीडियो की हम ఏనా మా అదర్ గెలినా బిస్టన్ ఇతాను యూట్యూబ్ ఛానల్ కి సబ్స్క్రైబ్ కరనత ఒగలు దమ సబ్స్క్రైబ్ కరన పహడ రతు పట బటన్ ని గోబల ఒగలు తీన ప్రశ్న మొనహర్ ప గెట్లో తీనన కామెంట్ అద్దాల మా ఒక్కమంట రిప్లై కరన అనివారెమ ఇటసే అండ్ కట్ యాళ్ళంట మీ వీడియో కి ఒగలు వెదగత్ వేగలి తీననన యాళ్ళట బాలన మీ వీడియో కి షేర్ కరన ఏనా అదర్ గెలినా ఒగలు హమటమ జైవ శుభ దవసా.